ුදුපයන්ාස දුක කියන්නේ කුමන්ත දුක්කෝටි භික්කවේ කාමාන මේතන් අධි වචන මහන දුක්ක යනුවාර විනය තුළ කාමයට නමක්. එනම් කාමය දුකබව නොදන්නා කමටයි කියන්නේ දුක්කේ අඥානං කියය කාමය දුකවසයෙන් නොදන්න වූ කමටයි කියන්නේ දුක්කේ අඥානන් දුකපිළිමට දන්න අඥාණයක්ය ම් ොකද දුක කාමය ඇයි දුකාමය දුකයි කියන්න ඔන්න බලන්. යම්ගෙසි කෙනෙක් මෙන්නම තමන්ගේ චිත්ත සන්ධානය පවති සංකල්පියරගේ සංකපරාග පලිසස්තකාමෝ සංකල්පයරාගේ මොක සංකල්පීරාගකන් හිතිං ගොඩනගාගෙන ඉන්නවා ගොඩ නැගිල තියෙනවා අදහස් සමුදායක් සංකල්ප ගොුණුව මෙබඳු රූප සැපායි, මෙබඳ සත්්‍ය සැපයි,බබඳු ගම්ද සැපයි රස සැපායි ෙබඳු ස්පාරිශ සැපයි බේබදු අදහස් සැපයි අනාද වසයෙන් අදහස් ගොනවා මේමට කියනව සංකල්පීරගේ සංකල්පටිකක් ඇත්තක් නවී සංකල්පටිකක් දැන් අර බේබද්ද හිතාග නෝ මත් පැන් සැපායි කියල් ඒ ඇත්ත නවීඒ බේබදල සංකල්පයක් කියක ඇත්ත නවී ඒක ඇත්ත මත් පැන් දුකයි කියනේ ඇයිඒ මත්පැන් නිසා ඒ බේබද්දා කායික වශයෙන් පිහෙන මාංසික වශයෙන් පිහෙන ආධ්‍යාක වශයෙන් පිහෙන සාමාජ්‍ය වශයෙන් පිහිහෙනවා ආර්ථික වශයෙන් පිරිහෙන විනාශයට පත්වෙලා මෙලොවත් පරළුවත් දෙකර දෙකම දුකට පත්වෙනවා. එනගේ බේබද්දා මෙලොවත් පරලුවත් දෙකම දුකට පත්වරෙන මත්පැන් සපයි කියෙල හි තගන්න එක ඔුගේ මුලා සහ ගත මිත්‍යා දුෘෂ්ටික මිත්‍යා සංකල්පයක් නිසක් ඇත්තනී. ඒ වගේ. ලෝකයා ලෝකයා තුළ තියෙන අදහසක් මෙ කාමයේ සැපයි මේ තමන් ප්‍රියභාවෙන් දකින රූප ප්‍රියයි කියලා හිතංගන්න රූප සැප රූප තමන්ගේ සිත ඇතුළ ගොඩනැ කියලා තින සංකල්පය මෙ බඳු හැටතල ඇති මෙබඳු වන්න සටහන් ඇති මෙ බඳු ලක්ෂණ සහිත රූප සැපයි සබ්ද සැපයි ගන්ද සැපයි රස සැපයි ස්පර් සැපයි අදහස් සැපයි කියලා අදහස් මාලාවක් තියනවා මෙන්න මේකටයි කාමයකය සංකප්ප රාගෝ පුරිශස්ව කාමෝ එමන මෙන්නම පුරසය තු හ මෙමැත්ම පුදගල පුරෂයකැනත්‍ර පුද්ගලයා තුළ තියෙන මෙන්න මේ සංකල්පිය අදහස් ගනුව රූප සබ්දගන්ද රස ස් පස ධර්ම සම්බන්ධයෙන් ඒ පුද්ගලය තුළ පවතින මෙන්න මේ සකල්පය අදහස් මාලාවර්තමයි කාමීකය ඒ නං එක එක බුද්ගලට සසාපේක්ෂ ඇතිවෙච සංකල්පටික්මි සකක ඇත්තනේ යහාර්ථයනව දැ මත් පැන්තියනෝ වර්ග කසිත්තු තියෙනවා බස්කිිතියනෝ බැන්ඩි තියනවා ඕොමතියන ඔඕන් සරජාති ඒඒ මත් පැම් බොන බේබද්ටිකත්තින්නවා ඒ හැම බේබද්දම හිතන් ඉන්නේ තමන් මනාපයි කියල කැනදී කියලලා සැයි කියල හිතන් ඉන්න මත් පැන් දමන්ට සැප පිස පවතිනවා. එ සියලු බේබද් දන්ගේ චින්තැනය මිත්‍යාවක් ඔවන් සියලුදනා තුළ පවතිීනි මත්‍යාවන් ඔවන් සදුනාතුළ පවතින මිත්‍යා සංකල්ප ඔුන් සියල දෙනා අසත්‍යයකට සත්‍යයි කියලා ලැබටිලින්නේ ඔවන් සිලදන හාතයට පිටු පාගෙන ඒවගේමයි මේ ලෝක සත්‍යයක් එක සත්‍යයෙක් හිතංගි න්නො මේයාකාරි රූපයක් ඇසුරු කරන්න ලැබුණන සැපයි තවසත්තය කිදග නො මේයාකාරි රූපයක් ඇසු කරන්න ලබනු සැ සතය කිදග න මේයාකාරි රුපයක් ඇසු කරන්න ලැබුණු සැපයි කිය. එතකට ඒIයේ තමතමන්ගේ මතේ ටනු පූල ගොඩිනකි සංකල්පයක් තුළ රූපෝල සැපදකින. සංකල්පී වසෙන් දකිින් අධාර්ථය ඇඳවේ උන් දකිින්. දැන් එක්කේනට සැපයි කියල රූපේ තවකට දුකයි. රූපය තුළ සැපතිබුණනම් දෙදෙනටම සැපදයින් ලනේ රූපේ දැක්කහම්. එනම්. ක්නට පියරූප තව කෙනනට අප්‍රි වෙන්නේ මොක් විසාද දෙදෙනගේ තියන සංකල්පල පරස්පරථාව නිසා ඒනම් එක්නෙන්ට ඒරූපේ ප්‍රියෝුනේෙන් සවක කනට ඒරපය අප්‍රිය ඕනෙන් ඔුන්ගේ තියන සංකල්පලතින් වැරද නිසා. සංකල් පිවසෙන්තමයි ඔග ඕනේ ප්‍රියභාවිහෝ අප්‍රියබාාවෝ දකින්නේ සම් සංකල් පි වසින්තමයි ඔන්නේේ රූපය තුළ සැපහෝ දුප දකින්නේ. ප්‍රියභාාවෙන් ඒ රූපය ගත්ත කෙනාටේ රූපය සැපයි අප්‍රි භවි යරූපය ගත කෙනටේ රූපය දුකයි එනන්ඒ සැප දුක කියන දෙකම ඒ රූපේ තියෙන ලක්ෂණයක් න වෙයි ඒ රූපය හැතුළත් නෑය එන ඒ හුදෙක්මඒ පුද්ගලයාගේ සංකල්පය මයාාව මිත්‍යාව පුොරුවක් කිසිම රූපයක සැපනේ ඇයි ඒම කියන්නේ ඔන්න බලන්න වෙන වැඩි දැන් ඔේ සංකල්පී රාගියුක්ත ස්්‍යය දැමකත කරන්නේ නිකං ඉන්න පුළුවන්ද බෑ තුච නනිත සිත ැන්ක්‍රියාත්මකයි. ඒ සිත සංකල්පී රාගේ පවති නකාං ඒ සංකල්පී රාගේ මගින් මෙහිවන්න පටන්ගනො සිීත දැමකද වෙන්නේ. දැම්මකදවෙන්න. දැන් මෙබාන්දු රූප සැපයි, මෙබතු සධ සැපයි, මෙබඳතු ගන්ද රස්පස ධර්ම සැපයි කියලා අදහස් මාලාක්ිතින්නේ සංකල්ප ගුණවා දැන්මේ සංකල්පෙකෙන් ක්‍රියාත්මක කරනමේ සිත විසින්. එතරමකර වෙන්නේ රූප හොයන්රෝන සැප රූප සද හොයන්නොන දන්ද හොයන් ුවෝ රස හොයාන්නෝ ස් පස් සහොයාන් ෝන දහසොන්දෝ. හැන ශසේ දවසරේ මන්ස ඇසුරු කරමින් පරිබාහිර ලෝකේ තුළලා ප්‍රිය රූපහොයන්ඕන සද් හොයන්න්නුවන ගන්ධ හයන් වුවු රසහොයන්න්න ස්පසහොයන් ඕන දැන්මොකද වෙන්නේ. දැන්වය ඇස කන නාසේ දවසරීරයේ මනස පරිහරණය කරමින් අවිජ්්‍යාවෙන් අනවබෝධීින් යොක්තව ඔය සැපොහොයන තාක්කල් මොකද වෙන්නේ ූ හ ප සද හ ේප්‍රිය ගද හැදි ියම්පිිය සොහයා ම්ප්‍රරි පස් යද නසිම්ප්‍රිය අදහස්ොයා මකක්තව වෙන්නේ චිත්ත සන්තාානයේ මොහොතප පාසසා රාගචේතනාව උපදිනවා. අන්නර දස කුසලේ ඇතුළු මේ සියලු සංසාරරික දුක්කයන්ට පාර කපල දෙන රාග චේතනා උපදිනවා. දැම්මකළ වෙන්නේ. ඔන්නඔේ ප්‍රියාශ්වාදය සොයමින්, ප්‍රිය රූප සබ්ද ගධ රශිෂ් පස ධර්ම සොයමිින් මේ සිත සැරි සරද්දි මුකද වෙන්නේ. රාගෙන් හභාගනයක්දී රාජේතනා උපදිනවා. අස්්වාදය පිය සැපවේදනාව සැපවින්ධනය සොයමින් මේ සිත ක්‍රියාත්මක වෙද්දී මේ දවාරහය පරිහරණය කරද්දී. මොහොතත් පාස අහිතේ රාග ජේතනා උපදිනවා. ඊඩ පස්සේ ඒ රාගජේතනා සපුරාගන්නට ගිහාම සිද්ධ වන ප්‍රතිවිරෝධතාවයන් හිදී දේස. ඒතනනා උපදිනවා. ඊදවස්සේ ඒ රාගෙන් උපාධානවෙච්ච ලෝකය තෘෂ්ණාවෙන් උපාධන වෙච්ච ලෝකය. මම මගේ කියලා දැඩිව ්‍රහණය කරගෙන තියන සිතක මොහතත් පාසා බය උපදිනවා සැක උපදිනවා චිචා උපදිනවා ආර්ථති පදිනවා අසාහන පදිනවා කලකිරීම උපදිනවා මාන්‍ය අහංකාරකම් උඩුම්කම් උපදදිනවා මොකක් විසාත අර සැපයි කියලා පදාානි වෙච්ච ලෝක පිළිබඳව මො මොත අඥ්ඥානකමින් සිහිකරද්දි ඒසිඇලට මොහ චේතනා කියනවා එනම් පිරිනතුනී ඒ කාමිය එකේ තමන්ගේ චිත්ත සන්තානය උපතිදින වෙනේ සංකල්පී රාගයෙන් ඇතිකරපු මේේ අදහස් සභාගනයයක් ද මේ සංකල්ප හභාගනයද්දී මොහොතත් පාසායි පුද්ගලයගේ චිත්ත සන්තාානයේ රාග චේතන උපදිනවා ද්වේශ චේතනා උපදිනවා මොහ චේතන උපදිනවා මේ රාගදේශමහෝ චේතනාවට සංකාරය කියනවා ලෝකෙ සකස්කරනම චේතනාවලින් මේ චේතනාවලට ම චේතන හම්භික්කවේ කම්මන් වදාමි කර්මය කියෙන් එහෙනම් එන දැන් අපි අගයිදලා මුලට බලාගනාව දුක්කස්කන්දය සමුදේවෙන්නේ කුමක් නිසාද අවිද්්‍යාව නිසා එනම් අවිද්‍යාවකිව ඇයි මේකට අපි හිතපුවිදේ වැරදි. අපි හිතුවේ එ ප්‍රිය රූප සබ්ද ගන්ධ රසි ස්පාස ධර්ම අපට සැපූදා කරල දෙෙනනවා කියෙල බේබද හිතපු විදිහය වැරදි. පේබද්ද හිතුවේ මත් පැන් තමන්ට සැපූදා කරල දෙෙනවා කෙලේවාගේ සියු ලෝ සතුන් හිතුවා කා මේ තමන්ට සැපය පිණිස පවතිනවා කියලා. ඩැංගඔබට මෙතෙක් කල විග්‍රා කරපු අර සියලු දුක්කස්කන්ධයන් හේතු වනේ රාග ජේතනා ක ළලොබ දැක්ක් ඒනගේ රාජචේර්තනාව අමනය කරගණ්ඩ දමනය කරගන්න නසාගණඩ නොහැකිකම තමයි සත්ත්‍යය තුළ තියන අකුසලය ගෙලොබ දැක්. ඒනගේ අකුසලය පුපදිින්ියැයි එය අකුසලේ සකස්වෙන්නේ කොහොමද මෙන්න මේ අවිච්්‍යානි සමකක්ද තමන්ට මෙලවත් පරලවත් දුක පිරිස පවතින මේ සංකාර උපද්ධන කාමය සැපයි කියලෙ හිතන් ඉන්න මුලා සහගත මානසිකත්ය අන්නේෙටඇවි්‍යාව ගහෙනම් බුදුපියාණන් වහන්සේ අපගේ මහා ශස්කවරයාණන් වහන්සේ දුක්‍ය අඥාණංක ්‍යර්ථෙන්. මොකද දුක්‍ය අඥානංකිප වර්ථය කාමය දුකභවන දන්නකම් කුමක් හෙන්ද කාම සැපිනිස පවතිනාව කිය හිතන කාමයේ තමයි රාගදේශ මහෝ චේතන හ සංකාර උපත් දන්නේ. එනම් මොකත් දැන් වෙන්නේ අවිච්‍යාපච්චා සංකාර සංකාරපච්ච විඥාන විජා පච්ා නමරූපන් රප ස ත සලා ප්ච පස පස පච්ච ේදන දෙන පච්ච න්හ අන්च පාදන් උපාදන පච්ච බෝ කර්භාවයක් හැදෙනවා බවපච්ච्या ජාति උනර් जाති හැදෙනවා जाති පච්ච ජාාවන් සෝකප දුක්ක ද වන ුපයसा සම්भාන් මත सकेवाල ස දුක්කා කන්ද සमදය होती දුुखස්කන්දය සमදයෙනවා එනම් මේ ජීවිතය කියල මේ උදාාවච්ච දුක්කස්කන්දය पෙර विජායपाල දැන් අප मොකද කරන්නේ නැවත මේ ජීවිතය පරිහරණය කර නොවවිද්්‍යාවන්ගේ නිසා මතු දුක්කස්කන්දයක් සමුදයව නවත මතු විතරක් නෙවි ැඟහොමගහම කෙනෙට තාර්කයකට ට බාහ පෙරාවිද්‍යාවන්ද මේටික ඇතිවුටේ එතුකොට මේ ජීවිතය දුක්කිණඉන්නේ පෙරවිච්්‍යා නිසාධ කියර නෑ පෙරාවිද්්‍යාවයිවාර්මාන අවි්‍යාවය දෙකම් ප්‍රාත්්‍ය වෙනවා. පෙරාවිජ්‍යාවෙන් හඳපුකාර්මතා අව්‍යාකුතු වශයන් සකස් වෙන්නේ මේ වර්මානය පවතින විජ්‍යාතම ඉප පපච්ච ද පටිසපාද ක කියළල මේ මහොතය ජ්‍යා නිසා නැවතත් එය වි්‍යායෙන් පටිසමපාති ගමන් කර නිසා ජීවිතයේ කර්මවිපාක නිසා අවි්‍යා නිසාත් දුක්කිිදෙන සත්්‍යය. කර්ම මම කරගෙන මගේ කරගෙන දුක්කිදිනා අඥාන සත්්‍යය එනම් බුදුපියාන් අහසු දේශනා කරනමකර කම්ම විපාක අවත්තන්තියක වේකයි කාර්මයෙන් විපාකරට පිළිො හදල දුන්න ඇකරන ද සරේ මන රප සබ්දගද රසස් පල් ධර්ම කනීම ොස්ස යිතන ලෝක සකස් කරල දුන්නා කර්මයෙන් පුරාණ කර්මයෙන්. දැම්මකද වෙන්නේ විපාකෝ කම්ම සම්බවූ. ඒ විපාක වැඩපිළිවෙල අනබෝධංයුක්ත සත්යක් වශයෙන් පරිහන්නය කරනවා නැවත ඒක මොකද මේ ඇසකරනා සිද සරිරේ මන රප සබ් ගන්ධ රසසිස් පස ධමකිනීම දොස් යතන නැවදත අනබෝධී පරිහාරණය කරනවා. යතහාතය දන්න නෑකාමී සැපයි. ශවාදී සපයිකෙන්ද මුලා සාගත මාසිකත්තයෙන් පරිරණය කරනවා ඒනිසාමකද වෙන්නේ අවච්චාපච්ඡා සංකාරා කියලා නැවත රාගදේස මුොහෝ චේතනා උපදිනෝ. ඒ උපදින චේතනා මකින් මෙලවත් පරලුවත් දුකු රුම කරලදමින් සංසාරගමනක රැකි නිේව සත්්‍යෙක් වසේ. එනම් පින්හතුන මේ අතහා දෙකෙනෙ දුවමින් දැක්කනං අන්න දකිනො එහෙනම් යංකින්චි සමුදය දම්මා යම් ධර්මයක් සමුදය වුනාද හේතුවක් නිසා. බ්න්තන් නිරෝධ දම්මන්තිී ඒ සයල නිරුද්ධ භාවවියට පත් කරන්න පුළුවන් කියලා මෙ හේතුව නසා දැමීම තුළින්. එපවනක්නෙමේ දකිනවා ඒ සමුදය යනු දුක්කස්කන්දයයි එ නිරෝධ යනු නිවනයි කියලා. ඒ අත්හාතේ දක්ක හමකින දුක් ආරිසත්්‍යය දුක්ක සමුදාර් සත්්‍යය දුක්ක නිෝධාර්සත්්‍යය දුක්ක නිරෝධ ගානය පටිපදාර්සත්්‍යය යන ආර් සත්ත්‍යයන් දක්ක ආරිශරාවකය බාට පත් වනා කියලා. එනම් අන්නේ ආරිස්ශ්‍රාවකය දකිනවා දැන්ක්. න අ ද්‍යා රෝධ කරන්න පුළුවන් පහොම අවි්‍යා නිරෝධකරන්න පුළුවන් මෙන්න මේ චිත්ත සන්තානයේ පවකින කාමි අආස්වාද සැපයි ද ලාසාකත මාංසිකත්යේ හිතන් අතු ාදමීමින් දුකරදැමීම. ඒකටම කත කරන්න ඩෝන. ඒකට කරන්ඩෝන මේ කාම ආශස්වාදය දුක වසයෙන්. හියා අදි නෝ නිරන්තරය මිහි කරන්නඕ. ඒට තමයි අර අනිච දුකාාතකෙන ස්‍රලක්ෂණ පනවලතියන්නේෙ. අසිරමත්තු සම්මා සබුදු පියාන්සිේ විදර්ශනා කරනාකාරය දේශනා කළලතින්. එනං. බිහතුනි අන්න අනිච්ච දදු අනත්තක කියෙන ්‍රිලක්ෂණට අනපූලව මේ කාමී ආශවාදය දුක වශයෙන් එයාදිනෝ දකිමින් නිරන්තරයෙන් විදර්ශනා කොළො පොද වෙන්නේ අවිජ්්‍යා හවත් මේ කාමේ සැපයි කියන මුලාසාහකත මාසිකත්තය දුරවලයන. එදොර මොදවෙන්නේ අවි්‍යා නිරෝධ අවි්‍යා නිරුත්තුවයනවා. අවිද්‍යා නිරෝධ වෙනකොට කාමය සැපයි ආශ්වාදය සැපයි කියනම මුලාසාහකර මාසිකත්වය කෙනෙකෙ හිතිං දුරුවී යන තරමට. ඒසතේ රාගචේතනා දේශචේතනා මොහචේතන උපදින ක්‍රියයාාවලිය එන්ඩ එෙන්න්ඩම නිරුද්ව වෙනවා අඩුව අවමුවේනවා. අඩුවෙන රාග දේසේ මොහය ශේවෙන්න්න පටන්ගන්න. රාග ජේතන දේශේතන මහජේතන උපදින ක්‍රියාවලිය නැර වන්න පතංගන්නවා. අනන්නෙද කරනමුද වෙන්නේ අවි්‍යා නිරෝධ සංකාරණනිරෝධ. රාගදේශ මොහ චේතනා නිරුද්ධ වෙනවා සංකාර නිරෝධ විඥා නිරෝධ. එනිසා හටකත්ාව සිත් නිරුද්ධවයෙනවා එයන් සාරෙන් එහාට ගියාාම වි නිරෝද න රೋප නිරෝධ රප රෝध සලාත රෝධ සලාත නිරෝध පස්ස රෝධ පස රෝධ වේද නිරෝධද සැපදන නිරුද්ධන ආශවාද නිරුද්ධදෙනවා. ආශ්වාද නිරුද්ධහ කල්ලි වේා නිරෝද තහා නිරෝධ ඇල්ම දුර්වෙලයනවා. තහා නිරුදධ පාදා නිරෝධ දැඩි ්‍රහණය දුර්වෙලයනවා උපාදා නිරෝදධ भाව නිරෝධ කරමභවේ දුර්වෙලයායනවා म भෝ කर्म भවයක් නොමतिकाली බව निरोध हो ජति निरोෝध නम भ නති උපति भව කරम भවයක් නमेतिली जाතියක් නැ එම් ව निरो जाति निरोध भව निර हम ति निර ඒනජति निरोෝध हो जातिයක් නැතිතැන किना जाति यසිता राखमचारिया කතා කणिया ना इति පजाාनाथी जाति අන ජාමරණ සෝක පදදිය දුක් දවනා සුපායාස නිරුද්ජන්යමේ තසකව ලස්ස දුක්කාකාන්දස නිරෝධෝහෝති ජරාමර අවසන් එනවා අචර අමර වෙන අජරාමරණ නිවට පත්වෙනවා නිරෝධෝ නි්ා නන්ති ඒ නිරෝධයට නිවන කියනවා. එනම් අන්න දැක්කා යංකින්තිි සමුතිය දම්මාන් සබ්බන්තාං නිරෝධ දම්බන්ති කියන ඒ උතුම් දහම් ව්‍යාකරණය අර්ථය එනම් ඒ ව්‍යාකරණය අර්ථය දැක් නම් ඒකම චතුරාර් සතිතම ඔක දැක්කි. දැම් පේනවද මේ ඇතිවවෙච්ච එකක් නැතිවෙලන කතාවක් කෙනදම කියන්. හේතුුවකින් සමුදේවන දුක්කස්කන්දය හේතු නිරෝධයෙන් නිරුද්ධන භවයි අසරි මත්තු සම්මා සම්බුදුපියාණ ආස අපට දේශනා කළේ මහාකරුණාවින් ඒ නිරෝධහයටයි අජරාමර නිවන කියන් ඒනං ඒ අජරාමර නිවන ඔබ අසළමයි පවතින්නේ සංතිකේනෑ විජානන්තිී ධම්ම මග සකෝවිදා තමා තුළම් පවතින නිවන දකින්න පැරි ධර්මය අදක්ෂයක් ිසා. ඒඔබ ධර්මය දක්ෂයක් පෙන්ඩට ය ඇසිරි මත්තුව අමමෑණයන් වහන්සේගේ මේ උතුම් ධර්මය මනාකොට අසා නුවනින් සහකරමින් අවබෝධ කරගෙන ධාරණය කරගෙන හිටනකූලව ප්‍රියාත්මක වෙලා කටයුතු කරලා අප්‍රමාදිීව භානක සංසාධකෙන් සඳහට මතකිි දෙන්න ඒය ුතු මධිස්ථානයොක්තෝ කවුරු සාධකාරයක් පවත්වසා හොඩ එහෙම නං ඒ ආකාරම් මූලි දේ නවසිදතවම්. ද අපි ප්‍රස්්ෝට අවස්ථා ලබාදෙන අසර හමුදුරණයෝවා